සුබෝදෑසන. ඔව් රංගන නේද? ඔව් ඔව් අමතවනේ ඔව් මං සියත පත්තරේ සජීවීව ඉන්නේ. මේ ඔබතුමාගෙන් මම මේ අහන්න ගත්තේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු. දැන් ඇමතිතුමනි දැන් මම ඊයේ පෙරේදාත් මේ පත්‍රයෙන් කිව්වා දෙපාර්ශ්වයටම බලධාරීන්ට වගේම ආචාර්යවරුන්ට දෙගොල්ලන්ට බලධාරීන්ට විසඳුමක් දෙන්න ආචාර්යවරුන්ට රාත්තරම් ඉල්ලන්නේ නැතුව එක තැනකට එන්න කියලා. ඇයි මේක වෙන්නේ නැත්තේ? මේ දරුවන්ගේ නාමයෙන් බලධාරීන්ට බැද්ද ඇයි ආචාර්යවරුන්ගේ සාධනීය කාරණාවලට තවදුරටත් අවධානය යොමු කළා මේක අවසන් කරගන්න බැරිද? ඊයේ ඔබතුමා කාරණා ගණනාවක් මතු කළා. එතනට යන්න කලින් මං අහන්නේ සාධනීයව මේ දැන් ලංගන මේ තත්ත්වය විභාගයේ පටන් ගන්න අවස්ථාවේදීම මට වාර්තා වෙච්ච නිසා සහත්කම කරිත් මාගේ මම ගුරු සංගම් එක්ක වෙනම සාකච්ඡා කරලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා ඒ ඇගේ සංයුක්ත බිම්නා වැඩි කරන්න කටයුතු කළා. ඊළඟට ඒ නිසා දැන් අද ගුරු ප්‍රමාණවත් සංඛ්‍යාවක් මේ උත්තර පත්‍ර පරීක්ෂාවට විශ්වවිද්‍යාලයේ ගෞරවණීය පිටි පාණ්ඩාගාර දහරින් බාපිතාගේ තනියම ප්‍රධාන සිටුමනායි මේ ආචාර සංගමයක් පෙත්ත සාකච්ඡාවක් කරන්න. මේ හතරක් ඉදිරිපත් කරනවා. බදු ප්‍රතිපත්ති වෙනස් කරන්න බදු ප්‍රතිපත්ති සම්බන්ධ පිළිච්ච ආර්ය. තව කරුණු තුන. ඉතුරු කරුණු තුන මම අවස්ථාන්න සම්දේශයක් ඉදිරිපත් කරනවා. ඒක තමයි මේ ලැබුණා. ඒක දැනුම්කට ලක් කළා. බදු ප්‍රතිපත්ති පිළිබඳව එතන ඇමතුමනි මං එතන පොඩ්ඩක් අතර වෙන්න. ඕක තමයි ප්‍රමුඛතම මුඛ්‍යතම කාරණාව බවට වෙලා තියෙන්නේ බදු. ඇත්තටම මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියක් නෙමේ යන්නේ. අර බදු අය කරගන්න ඕනේ විදිය පිළිබඳව අපි අහලා තියෙනවා. නමුත් ඒ විදියට නෙමෙයිනේ මේ බදු අය කරගන්නේ. ඔබතුමා විපක්ෂයේ හිටියානම් මේ බදු අය කරගන්න මම කොහොමද අධ්‍යාපන ඇමතිවරයෙක් එක්ක බදු ප්‍රතිපත්ති වෙනස් කරන්නේ? නෑ හරි හරි. නමුත් බලධාරීන් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් නෑ ඇමතුමනි. මම රාජ්‍ය මණ්ඩලයේ විවතාවක් දැරනවා. නමුත් ඒ මාස දෙකෙන් ඒක වෙනවා කියලා අවශ්‍ය වෙනවා කියන කාරණේ තියෙන්නේ. ඒ 9350000 පහද තපස් පරීක්ෂා කිරීම. ඒ ඔත්තේ දිගින් දිගටම වාර 10ක විභාග පෙතනක් කියද්ද යම් යම් ආකාරයෙන් ප්‍රමාදී තුනක් වෙනවා. දැන් මේක මේ තමයි ගොඩක් දුප්පීකේ පොත් ගන්න මේ උදා. 350ක් පාසල් යන හප්පෙන් කියන්නේ කියලා. ඔව් දැන් අර මාස දෙකේ මේ විභාගික දෙන්නේ අපි කිසිම ගැටලුවක් නෙමෙයි මේ විභාගයේ බෑ. ඉතම අධ්‍යස්ථානයක බැක්ලොග් එක. ඉතින් මේ අභියෝග රාජ්‍යයක් නැත්තේ ආණ්ඩුවට මුදල් ආර්ථික අපහසුතාවයන් කියන මැත්තේ ඒ කියන්නේ දැන් ඔය වරුන්ගේ ආචාර්යවරුන්ගේ ඔය තීන්දුවලට කිරීමට පවා අපිට රුපියල් මිලියන 400ට වැඩි භාෂා ගන්න අමතක ඉවරයි.
ඔව් නමුත් දැන් මේ දැන් ඔබතුමා කියන කාරණාව පැහැදිලි. නමුත් දැන් මාස දෙකකින් බදු ප්‍රතිපත්තිය ලිහිල් කරනවා කියලා සහතිකයක් නැහැනේ. ඒ පිළිබඳව සලකා බලන්නම් කියලා තියෙනවා. දැන් ඔබතුමාට දෙන්න බෑ. නමුත් ආණ්ඩුවක් විදියට මේකට මැදිහත් නොවුනොත් දැන් ඔබතුමාම සඳහන් කිරීමක් කරනවා මේ තරුණයන්ගේ යම්කිසි ගැටලුකාරී මානසික තත්ත්වයක් මේකෙන් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක නොවෙන්න කවුරු හරි කුමන්ත්‍රණයකින් මේක එහෙම කරන්න හදනවා නම් ඒක වළක්වා ගැනීම ආණ්ඩුව පාර්ශවයේ කුමන්ත්‍රණයක් තියෙන එකක් නෙවෙයි. ඔබතුමා ඊයේ කියපු කාරණාව නිවැරදි වෙන්න ඕනද? මොකද අද පත්තර වාර්තා කළ තියෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීම් ප්‍රමාදයේ පිටුපස අන්තවාදී දේශපාලන බලවේගයක් කියලා. ඒක වැරදිද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මම පොලවත් දේවතුනේ නැහැ. මගේ ටේප් එක අරන් බලන්න පුළුවන්. සාමාන්‍ය මාධ්‍ය ගන්න ඒක බොහොම ප්‍රසිද්ධ වෙන වචනයක් ඔකට බෑ. ඔබ පොලවත් මන්ත්‍රණයක් තිබෙන්නේ. මම කිවි කුද්දස් වාර්තා කරන්න පුළුවන් මෙතන. ඒකට අපි ඉවර ගන්නවා. අර අපාරක් බල ධාරින් නුඹ ජාතිපාලකම් අවතර නොදේ. ඉතින් මම ආයෙත් මේකේ පාඩකට නැට එපයි. ඒකත් මම එක් කියලා කිව්වා. ඒක දුක සම්බන්ධයක් නැහැ. කෝබාරි බදු ප්‍රතිපත්තිය පිළිබඳව කාරණාවෙත් මන් දන්න ඔබ අධ්‍යාපන ඇමති කියලා ඒක පැහැදිලි. නමුත් මේ පිළිබඳව ආණ්ඩුව මැදිහත් වෙලා කිසියම් තැනකට ඇවිල්ලා අඩුගානේ ජූනි වෙනකොට සහතිකයක් හරි දීලා මේක ඉවර කරනවා මේ ලිහිල් කරනවා කියලා මේක අවසන් කර ගැනීම කෝමාරි සිදු කරන්න ඔබතුමාගේ පැත්තෙන් දරන උත්සාහ පැහැදිලි. ඉතාම අවාසනාවන්තයි. ඒපැත්තෙන් ඔබතුමාගේ රජයේ පාස්වරය රාජ්‍ය සේවකින්ට පිළිගෙන 23 අතර පරිදිවන්න ඕනේ. පෙන්ෂන් එකක් එක්ක මාර්ගය. එතකොට ඒක තාසයන් කාණ්ඩුට පොඩි. අජිමෙත් එක්ක ඇවිල්ලා යන්තම් පොත්ත පොලිස් ගන්න හැබැයි රුපියල් තමයි. අර ඉතින් මතක තියාගන්න ඕනේ මේ ආර්ථික තිබුණ එක වෙලාවකදී මේ මාසේ පදිය ගෙවා ගන්න පුතත් පොඩි අස්තු ගහන මුදල් මේ පදිය ගොඩියව මේ කාලේ. ඉතින් මේ එතනින් මේ යන්තම් නැගෙන්නේ නැන්නේ. හොඳයි. කියන්නේ මේ 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 දුන්න සහනතික ප්‍රතිරද. මොකද මේ තේපමාකින් වල වෙනසක් අපි දෙකොල්ලන්ට වැඩි කරලා. හරි. ඒ ගුරුන් දැන් උදාහරණයක් ප්‍රැක්ටිකල් පෙන්නන දෙන්න කරගෙන යනවා. ප්‍රමාදය අවම කරා. ඉතින් එහෙම කරත් මේ තේපමාකින් වල පාඩකකත් මේ තුඩක් වෙන වෙනම කරන කාණිට වඩා උපාලේක තියෙන සෙන්ටර් ප්‍රමාණය වැඩි කරලා. මේකට උත්තර කඩින් අවසන් කරා. ඒකට අර වෙන්න තියෙන ප්‍රමාදය අපිට අවම කරගන්න. හොඳයි බොහොම ස්තුතියි. ඉතින් මම අපි සතුටු කරයි යන්නේ මම කියන්නේ. මේ සිද්ධිය කරා තමන්ගේ ළමයි තින්නේ මේ ලේබල් එක ස්කෑන් කරලා කරපු මේ සිදු කරාට තමන්ගේ ළමයි වෙනවා හිතන්න බැරි විදිහට කාරණා තමයි අපුරට පත්කුවේ. බොහොම ස්තුතියි ඔබතුමාට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතායි අප සජීවව සම්බන්ධ කරගත්තේ. නැවත අපි මතක් කරන්නේ දරුවන්ගේ නාමයෙන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීම කටයුතු වලට අවතීර්ණ වන්න බලධාරීන් අර කියන කාරණා පිළිබඳව දැඩිව හිතන්න අපි නැවත මතක් කරනවා.